අද අපි කතා කරමු ඉතාමත්ම වටිනා වීඩියෝයක් වේවි. ඔබට අවශ්‍ය නම් ඔබගේ නිවස වාස්තු හා ජ්‍යොතිෂ විද්‍යානුකූලව සැලසුම් කරන්න ඉතාමත් පරිස්සම් වෙන්න ඕන අතිවාරම සැලසුම් කිරීමේදී. මොකද අතිවාරමට තමයි බොහෝ වාස්තු හා ජ්‍යොතිෂ විද්‍යාල සංකල්ප බලපෑමක් ඇති කරන්නේ. ඒ වගේම වහල. අපි අද දිනේ අපි කතා කරමු අතිවාරම සැලසුම් කිරීමේදී මේ 11 පොරොන්දම් කියන්නේ මොනවද? ඒවායින් කොහොමද සැලසුම නිර්මාණය කරන්න කියලා. ඉතින් අපි මුලදීම ඉඩමක් පරීක්ෂා කරන්න ගියාම මේ ඉඩමේ මෙෂර්මන්ට්ස් දිග පළල ගන්නවා. ඊට පස්සේ සැලසුම් අනුමත කරන්න යම් යම් දුර ප්‍රමාණයන් තියන්න ඕන. මායිමේ ඉඳලා දුර ප්‍රමාණයන් තියන්න ඕන. ඒවත් අපි ඉදිරියේදී වෙනම වීඩියෝකින් කතා කරමු. රියර් ස්පේස් එක තියන්න ඕන අඩි 7මාරක් හෝ 10ක්. මායිමේ ඉඳලා අඩි 3ක් හෝ 7මාරක් තියන්න ඕන. ෆෑන් ලයිට් එකක් හරි වින්ඩෝ එකක් හරි භාවිතා කරනවා නම්. ඉතින් මේ දුරවල් තියලා නිසි පරිදි ඊළඟට තමයි ගේ දිග පළලව අපි කොපමණ වේද කියලා තමයි සැලසුම් කරන්නේ. මේ දිග පළල ගන්නකොට අපි සැලසුම් කරන්න ඕන ඔත්තිරියන් වෙන විදිහට තමයි සැලසුම් කරන්නේ. ඔත්තිරියන් ඊළඟට 11 පොරොන්දම් කියලා තියෙනවා. 11 පොරොන්දම් කියන්නේ ආයුෂ, අය, වැය, නැකත, දිනය, රාශි, දේවතා, අංශක, තිති කියලා 11ක් තියෙනවා. මේ 11න් 6ක් හෝ ඔබගේ නිවාසයටත් ගැලපෙන්න ඕන. අපි දන්නවා විවාහ වෙනකොට අපි 20 පොරොන්දම්නේ බලන්නේ. මේ 11 පොරොන්දම් වලින් 6ක් හෝ ගැලපෙනවා නම් වඩා සුදුසුයි. ඉතින් අපි සැලසුම් නිර්මාණය කරනකොට මේ 11 පොරොන්දම් වලට අනුරූපීව තමයි අපි බිම්මහල සැලසුම් කරන්නේ. ඒකට අවශ්‍ය වෙනවා ඔබගේ ගෘහමූලික නැකත, ගෘහමූලිකයාගේ නැකත හෝ සමග පවුලේ දරුවන්ගේ බිරිඳගේ නැකතත් අපි කේන්දරයේ සඳහන් වෙලා තියෙනවා. ඒවත් අපි විස්තර ලබා ගන්නවා. එක්තනින් අපි සැලසුම් කරනවා, පරීක්ෂා කරලා බලනවා ඔබගේ නිවසට යම් කිසි මේ දිග පළල ලබා ගැනීම තුළින් හානියක් වෙනවද කියලා. ඉතින් මේ සුබ වෙන විදිහට තමයි අපි මේ නිවසේ දිග පළල ලබා ගන්නෙ. එතකොට ආයුෂ කියන්නේ ඔබගේ ආයුෂ වැඩි වෙන්න ඕන 70ක්, 75ක්, 80ක් වෙන විදිහට තමයි අපි ආයුෂ ඒ සංඛ්‍යා ලේඛන අපි කැල්කියුලේට් කරලා බලන්නේ. එතකොට අය කියන්නේ අපිට 5ට වඩා වැඩි වෙන්න ඕන. වැය කියන්නේ 5ට වඩා අඩු වෙන්න ඕන. නැකත් තියෙනවා 27ක්. මේ නැකත් 27 අනුරූපීව ඔබගේ නිවාස නැකත හා ඔබගේ කේන්දරයේ නැකතත් ගැලපෙනවද කියලා අපි පරීක්ෂා කරලා බලනවා. මේ වගේ දිනය, රාශි, අංශක, දේවතා, යෝනි කියලා මේ 11ම අපි පරීක්ෂා කරලා බලනවා ඔබගේ නිවසේ දිග පළල සැලසුම් කිරීමේදී. ඉතින් වාස්තු හා ජ්‍යොතිෂ විද්‍යානුකූලව අවශ්‍ය නැති අයට එහෙම මේවා ගැන හිතන්න ඕනේ නැහැ. ඕන අවශ්‍ය විදිහට දිග පළල අරගෙන සැලසුම් කරන්න පුළුවන්. ඒක ඉතාමත් පහසුයි. මේ සංසිද්ධි වාස්තු විද්‍යානුකූල සංසිද්ධි ඇතුළත් කරන්න ගියාම තමයි ටික සැලසුම් කිරීමේදී යම් යම් අපහසුතාවයට පත් වෙනවා, යම් අසීරුතාවයකුත් තියෙනවා. ඉතින් මේ 11 පොරොන්දම් ගැන ඔයාලා දැනුවත් වෙන්න ඕන. එතකොට ඒට ගැළපෙන විදිහට තමයි නිවසේ දිග පළල ලබා ගන්නෙ. එතකොට වාස්තු හා ජ්‍යොතිෂ විද්‍යානුකූල අවශ්‍ය කෙනෙකුට ඔයාලා මේව දැනුවත් නම් සැලසුම් ශිල්පීන්ට කියලා මේව නිර්මාණය කරගන්න පුළුවන්. නමුත් බොහෝ සැලසුම් ශිල්පීන් ලංකාවේ ඉන්න 75ක් පමණ මේ 11 පොරොන්දම් මේ වටිනා සංසිද්ධි හදාරලා නැහැ බොහෝ අය. ඉතින් ඔයාලට එහෙම අවශ්‍ය නම් ඒ වගේ දැනුමක් තියෙන ශිල්පීන් තෝරගන්න නම් මං හිතන්නේ ඔබට ඉතාමත් පහසු වෙනවා. මොකද සැලසුම් ශිල්පීට දැනුමක් නැතුව ඔබ සැලසුමේ ස්කෙචස් තියෙනවනේ ඒවා ජ්‍යොතිෂවේදීන් ගිහලා පෙන්නලා වෙනස් කරන්න ගියොතින් සමහර 10 පාරක් විතර වෙනස් කරන්න වෙනවා. ඒතර ඔයාලත් අපහසුතාවටපත් වෙනවා. ඒතකොට සැලසුම් ශිල්පීන්ට මේ දැනුම තියෙනව නම් මං හිතන්නේ ඉතාමත් පහසුයි. ජ්‍යොතිෂ විද්‍යාවට පෙන්වන්න අවශ්‍යතාවයකුත් නැහැ. පෙන්නලත් එකපාරෙන්ම දෙපාරකින් හෝ ඒ සැලසුම් අවසන් කිරීමේ හැකියාවක් තියෙනවා. සැලසුම් ශිල්පීන් මේ දැනුම නැත්තම් ඉතාමත් අපහසුයි. 10 පාරකට වඩා මේ ස්කෙච් වෙනස් කරලා සැලසුම් කරන්න ගියාම ඉතාමත් අපහසුතාවයට පත් වෙනවා. 11 පොරොන්දම්, වාස්තු පුරුෂයා, දාර දිශානුකරණය, මරු සුලම, ඒ වගේ ගොඩාක් සංසිද්ධි තියෙනවා. වහලේ තියෙන දෝෂ, ප්‍රධාන ද්වාර දෝෂ, වේද දෝෂ. ඉතින් මේව සියලුම දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕන ඔබගේ සැලසුම් ශිල්පියා. එහෙනම් අද දින අපි කතා කරේ 11 පොරොන්දම් අනුව කොහොමද බිම් මහලට අදාළ සැලසුම නිර්මාණය කරන්නේ. ඊට අනුරූපීව තමයි ගේ දිග පළල ගන්න 11 පොරොන්දම් වලට ගැලපෙන විදිහට. ඒතර ඔබගේ කේන්දරේ නැකත ගැනත් සලකා බලන මේ අවස්ථාවේදී. ඊළඟට අපි වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ කතා කරමු ඔබගේ කාමර බෙදන්න ඕන. දැන් දිග පළල ගැන අපි දැනුමක් ලබා ගත්තනේ. මේ දිග පළල ගන්නකොට අපි සලකන්න ඕන ඔත්තිරියන් තමයි ගන්න ඕන. ඒ කියන්නේ සෑම පරාසයකම
මේ අපිට උණු කරන දිග පළල් ගන්න බෑ. උත්තරියන් තමයි සාමාන්‍යයෙන් ලබා ගන්න. ඒ කියන්නේ 11 රියන්, 13 රියන්, 15 රියන්, 14 රියන්. ඒතර නමරියන් වගේ ගෙවල් ගන්නවලු. නමරියන් කියන්නේ 24 වගේ පළල තියෙන ගෙවල්. ඒතර 24 පළල තියෙන බොහෝ විලාට කාමර වෙන් කිරීමේදී ගේ මැද හරහා යනවා. ඒතර අපි කියනෝනේ මරුසුලමට අහු වෙනවා කියන ගිනි කතරේ කියලා කියන්නේ. ඉතින් ඒකින්ද නමරියන් ගන්න අඩුයි ඔත් එුණත් පුළුවන් තරම් බලන්නේ අපි 13, 15, 17, 19, 11 වගේ රියන් වලට ගන්න. ඒතර මේ රියන් දිග පළල වැඩි කරලා තමයි නිවසේ වර්ගඵලය කැල්කියුලේට් කරන්නේ. ඒතර මේ ගේ වර්ගඵලය මම කිව්ව විදිහට 11 පොරොන්දන් එක්ක ගැලපෙනවද කියලා අපි සලකා බලන්න ඕන. ඊළඟට බඩු රියන ප්‍රදේශෙන් ප්‍රදේශෙ වෙනස් වෙනවා. 31 කියලා ගන්නවා, 32 කියලා ගන්නවා. එතකොට බඩු රියන ඒ 30ක හෝ 32ට අනුරූපීව තමයි ඔබගේ නිවාසයේ දිග පළල සැලසුම් කරන්නත් අවශ්‍ය වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ඔයාලා දැනුවත් කරා 11 පොරොන්දන් වලට අනුරූපීව කොහොමද ගේ දිග පළල ලබා ගන්න කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු නන්ද භද්‍ර ඡායාරූපට පූර්ණ කියන පහද පාද පහට අනුරූපීව නිවසේ කාමර වෙන් කරන්නේ මොන ආකාරයටද කියලා. ඉතින්දි මරුසුලම ගිනි කතින ගැන අපි කතා කරමු. එහෙනම් වරුණ මනම්පෙරි YouTube channel එකට ආලා subscribe කරන්න, ඊළඟ bell icon එක click කරන්න. ඔයාලා මේක share කරනවා නම් අනිත් අය දැනුවත් වෙනවා. මොන හරි දැනගන්න අවශ්‍යතාවය තියෙනවා නම් comment කරන්න. එහෙනම් අදට මම නවතින්න. ජීවිතයේ සදාතනික නිවාස සිහිනයේ සැබෑවක් කර ගැනීමට හම්වන්න ශ්‍රේෂ්ඨ නිපුණත්වයේ ප්‍රවීණයා වරලත් ඉංජිනේරු වරුණ මනම්පෙරි. වාස්තුවිද්‍යානුකූලව නිවාස හා ගොඩනැගිලි ඉංජිනේරු ප්‍රමාණ විදුලි සැලසුම් එකම තැනකින් වරුණ මනම්පෙරි ඇසෝෂියේට් ප්‍රයිවට් ලිමිටඩ් අනකාරික ධර්මපාල මාවත නුඹේ මාතර ශාඛා මානුඹේ අමතන්න 077 3030 390